ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර කිස්තු වර්ෂ 3 වන සියවසේදී දෙවන පෑතිස් රජුගේ ආරාධනාව පරිදි මිහිඳු මහ රහතන් වහන්සේගේ නැගණිය වන සංඝමිත්තා තෙරණිය විසින් ලක්දිවට ගෙන එන ලද බෝධිය රෝපණය කරන ලද ස්ථානය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නමින් හඳුන්වනු ලැබේ. මෙම බෝධීන් වහන්සේ සඳහා දෙවන පෑතිස් රජතුමා විසින් අඩි 21ක් උසටත්, අඩි 71ක් දිගටත්, අඩි 57ක් පළලටත් ගොඩනැගිල්ලක් සාදා දෙන ලදී. පසුකාලීනව රාජ්‍යයටපත් රජවරු විසින් එය ප්‍රතිසංස්කරණය කර තිබේ. කීර්තිසිහි රාජසිංහ රජු විසින් මෙහි ශෛලමය ප්‍රාකාරයක් කර තිබේ. මෙහි ඇති සඳකඩ පහන, සතර කොණේ ඇති අල් වැටි පෞරාණික වස්තු වශයෙන් සැලකිය හැක. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ ලෙස මේ බෝධීන් වහන්සේ සලකනු ලැබේ. ලිඛිත ඉතිහාසයක් ඇති ලොව එකම වෘක්ෂය මෙය ලෙස සැලකේ. බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා දිවාරය මුරකාවල් යොදා ඇත. එම මුරසේවයේ යෙදෙන්නෝ වූ කලි බෝධි අංකුරය වැඩම කරද්දී එය කැටුව පැමිණියවුන්ගෙන් පැවතෙන්නෝය. බෝධියේ ආරක්ෂාව පිණිස පරිවාර බෝධීන් රෝපණය කොට තිබේ. තද සුළඟින් හා වඳුරන්, වවුලන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙම පරිවාර බෝධි රෝපණය කර ඇති බැව් ඉතිහාසයේ සඳහන් වේ. ගල් බැමිවල උඩ කොටස සියුම් කැටයමින් යුක්තය. බෝමලුව භූමිය වටා ඇති විශාල කළුගල් ප්‍රාකාරය සිත් ඇදගන්නා සුළුය. අනුරාධපුරය වනාන්තර ප්‍රදේශයකට අයත්ව තිබූ නිසා වල්ලලිගේ ප්‍රහාරයන් වැළැක්වීම සඳහා මේ ප්‍රාකාරය ගොඩනගා ඇතැයි කියැවේ. උතුරේ සිට අඩි 388ක්ද, නැගෙනහිර සිට බස්නාහිරට අඩි 274ක්ද ගල්පවුරේ උස අඩි 10ක් ලෙස සඳහන් වේ. ඝනකම අඩි 5ක් වේ. කීර්තිසිහි රාජසිංහ රජු විසින් කිස්තු වර්ෂ 1447 සිට 1782 අතර කාලයේදී මෙය තනා දී තිබේ. පැරණි කාලයේ වනසතුන්ගෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස රාත්‍රී කාලයේදී ගිනිමෙල ගසා ඇති බැව් කියැවේ. ඒ සඳහා වෙනම පිරිසක් දර සම්පාදනය කර තිබේ. දරමිටි පෝය වශයෙන් නිකිණි පෝය සඳහන් කර තිබේ. වසරකට 4 වතාවක් උත්සව පැවැත්වේ. අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය සහ පරණ අවුරුදු මංගල්‍යය ලෙස උත්සව පවත්වනු ලැබේ. මහා නාග රජු විසින් තිසාවැවේ සිට බෝධියට ජලය ගෙන ඒම සඳහා ඇල මාර්ගයක් තනා දී තිබේ. සෑම බෞද්ධයෙක්ම අනුරාධපුරේ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරනු ලැබේ. ලෝකයේ සිටින බෞද්ධයින්ද මේ බෝධිය දැකබලා ගැනීම සඳහා පැමිණෙනු දක්නට ලැබේ. වර්තමාන රාජ්‍ය නායකින්ද විශේෂ අවස්ථාවල මේ බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණෙති.